එස්.එම්. ඇමතුමා හමුණොත් මතක ඇතුව කියන්න අපි අභියෝගය බාරගත්තා කියලා. කෝට්ටුවේ සූදානම් ඉදිරි වැඩපිළිවෙල අපි සමාරම්භක මහ රැලියට සූදානම් වෙමින් ඉන්නේ. සමාරම්භක මහ රැලිය 21 හවස අනුරාධපුරයේදී පැවැත්වෙනවා. ප්‍රතිවාදීන් විශ්වාස කළේ කිසිසේත්ම අපි අනුරාධපුරයට රැස්වීම තියන්නේ නැණේකක් නැහැ කියලා. ඒ නිසාම මේ රැලිය අපි අනුරාධපුරයේදී පැවැත්වීමම අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට ලබන ජයග්‍රහණයක්. මොකද එතන හිටි සමස්ත පාර්ලිමේන්තු කණ්ඩායම අප හැරගොස් තිබියදී තමයි අපි බය නැතුව ඒ අභියෝගය බාරගෙන අනුරාධපුරයටම යන්නේ. ඒ නිසා එස්.එම්. ඇමතුමා හමුණොත් මතක ඇතුව කියන්න අපි අභියෝගය බාරගත්තා කියලා. දැන් මේ ජයග්‍රහණය මොනවාගේ තැනකද තියෙන්නේ ඔබතුමාගේ අපේක්ෂකයා? මෙහෙමයි, ඔබ දකින්න ඇති අපි අපේක්ෂකත්වයේ නම් කළ වෙලාව ඉඳලා අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිට රට වටා අධ්‍යාත්මික චාරිකාවක් ගියා. ගරු අපේක්ෂකතුමා එක්ක සර්ව ආගමික සිද්ධස්ථාන වෙත තමයි මේ අධ්‍යාත්මික චාරිකාව ගරු නාමල් රාජපක්ෂ මහත්මයා සහභාගී වුණේ. මේවා රැස්වීම නෙවෙයි, නමුත් ඒ යන හැම තැනකම, ඒ කියන්නේ කැඳවල එක්කන් ඇවිල්ලා බස් දාලා බත් පැකට් දීලා නෙවෙයි, ස්වභාවිකව ඒ ජනතාව ඒ ස්ථානවලට එකතු වෙච්ච විදිය ඔබ දැක්කා. ඒ වගේම මේ තරුණ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තියෙන සමාජ ආකර්ෂණය අරගහපු සෙල්ෆි ෂොට්ස් ටිකෙම පේනවා. ඒ කියන්නේ ඒ වෙන තැනකට ජනාධිපතිවරණයේ කැම්පේන් එක දෝලනය වෙමින් තිබෙන ආකාරය තමයි මේ හැම සංකේතයක් ඇතුළෙම අපි දකින්නේ. ඒක තමයි අපේ ජයග්‍රහණය. දැන් ප්‍රබලයෝ බහුතරයක් කියන රණි මාත්‍යක කොහොමද මේක ජයගන්නේ? ප්‍රබලයෝ කියලා කියන්නේ ඇඟේ බර අනුවද? මම දන්නේ ඒ අනුවද දන්නේ නැහැ. දේශපාලනයේදී ප්‍රබලයෙක් හෝ දුබලයෙක් නිර්මාණය වන්නේ ඔහු හෝ ඇය සමග ජනපදනම කොතෙක් දුරට ඉන්නවද කියන එක මත. ඒ අනුව අපි කල්පනා කරලා බැලුවාම දැන් ඒ ප්‍රබලත්වයට අපි බය නම් අනුරාධපුරේ යන්නේ නැහැ නේ රැස්වීම් තියන්නේ. දැන් මේක අමුතුවෙන් ගණන් හදලා චිත්‍රය ඇඳලා පෙන්වන්න දෙයක් නැහැනේ. ඔහොට්ටුව තමන්ගේ ජනපදනම පිළිබඳ විශ්වාසය තබා මේ ගමන යන බව කාට හරි තේරෙන්නේ නැත්නම් අපි මේ රැස්වීම අනුරාධපුරයට රැගෙන යාම තුල මේක තේරුම් ගන්න පුළුවන්. දැන් ගියපු අය එනවද? අපි දැන් අදත් කීප දෙනෙක් කැවිලි තුන පාදේශීය මට්ටමේ. ඔව්, ඒ කියන්නේ මහින්ද ජනාධිපතිතුමා කිව්වනේ එතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිය තමයි එදා ඉඳලම ඕනම කෙනෙක්ට යන්න හිතුනොත් යන්න පුළුවන්, ඕනෑම කෙනෙකුට එන්න හිතුනොත් ආයෙ එන්න පුළුවන්. මේක මම පෞද්ගලිකව දන්න කතාවක් කියන්නම්. සරත් පොන්සේක මැතිතුමා එතුමා එක්ක ළඟම ඉඳලානේ 2010 ජනාධිපතිවරණයට ගියේ. ඒ යන වෙලාවේදී තමන්ගේ ඍජු ප්‍රතිවාදියා විදිහට සරත් පොන්සේක එළියට ගිය වෙලාවේදී පිටට තට්ටු කළා කියලා තිබුණේ. සරත් කමක් නැහැ, හැබැයි මම දිනුවාට පස්සේ එන්න, මොනව හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න කියලා. මහින්ද රාජපක්ෂ කියන්නේ එහෙම මිනිස්සෙක්. ඉතින් අපි එතුමාගේ අනුගාමිකයෝ සහ එතුමාගේ නායකත්වයේ මත ක්‍රියාත්මක දේශපාලන ව්‍යාපාරයක්. දැන් අනුර දිසානායක මහතාගේ රැලිවල සෙනඟ ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්නවා. දැන් කොහොමද මේක යන්නේ? නැ මෙමය රැලියේ සෙනඟ මැතිවරණයකදී අවසානයේ ඡන්දපෙට්ටියේ ප්‍රතිඵලයට සමාන නැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණ තමයි ඉතිහාසය පුරා ඔප්පු කරලා දීලා තියෙන්නේ. 2019 ජනාධිපතිවරණයේ එතුමන්ලා පටන් ගත්තේ මේ හන්දියක නෙවෙයි, ටවුන් එකක නෙවෙයි, ගෝල්පෙස් පිටියෙන් පටන් ගත්තේ. මුළු ගෝල්පෙස් පිට්ටනිය අපි අර 2017 මැයි රැලියේදී වැහුවා වගේ වැහුවා. හැබැයි ඡන්ද ප්‍රතිඵලේ ගෝල්පෙස් පිට්ටනිය රැලියයි ඡන්දපෙට්ටියයි අතර දුර අහසයි පොළවයි නෙමෙයි, අහසයි මරියානා ආගාදේ පත්ලයි තරම ඈතයි. ඒකයි ප්‍රශ්න. ලක්ෂ 70කට වැඩිය ගන්නවා කියලා කියනවාද? නෑ, කවුරුත් ගන්නෙ නෑ. ගැ ලක්ෂ අපි දිනන්නේ, හැබැයි අපිවත් ඒ ගන්නට ගිහිල්ලා නෙමෙයි දිනන්නේ. මේක ඊට වඩා මග දැනගදි තමයි ජයග්‍රහකයා තීරණය වන්නේ. අන්නේ ජයග්‍රහයි ඉලක්කම ළඟට අපි එනවා. බිම්මට්ටම ගියේ නැහැ, යලි එකතු වීමක් වෙන්න දෙයක් නැහැ. බිම්මට්ටමේ ගියේ නැවතත් අර මහජන නියෝජිතත්ව තීරුව, පාර්ලිමේන්තු මහජන නියෝජිතයා. ඊට පස්සේ අපේ පළාත් සභා ව්‍යුහයේ යම් කොටසක්, ඉතා පුංචි කොටසක්, ඊට පස්සේ ප්‍රාදේශ සභා මට්ටමේ යම් කොටසක්. හැබැයි මේ වෙන්ව යාමට සාපේක්ෂ නැහැ ගමේ ඡන්දපදනම. සමහර තැන්වල වෙනදට වඩා හොඳ තත්ත්වයක් නැති වෙලක් තියෙනවා. මම ඒක මේ අහිතකින් කියනවා නෙවෙයි, හැබැයි යම් කිසිකු කෙලෙක් ගියාම සිද්ධ වෙන පාඩුවක් තියෙනවා. ඒ පාඩුව රිකව කරගන්නවා අපි. මොකද පාඩුව රිකව කරගත හැකි තැනකදී තමයි එයයි ගියේ. අපි ඒක කරනවා.